අයිබෝවන්. ඉතින් අදත් අපේ වොන්ඩර් ඔෆ් හිස්ට්‍රි චැනල් එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ගෙනාවා අලුත්ම මාතෘකාවක්. මොකද ගොඩක් දෙනා කියලා තිබ්බා මට ස්ථානීය කැණීම් වාර්තාවක් ලියන්නේ කොහොමද කියලා ඒගොල්ලොන්ට කියලා දෙන්න කියලා. ඉතින් ඒක නිසා මම අද ගෙනාවා කොහොමද මේ සයිට් එක්ස්කවේෂන් රිපෝර්ට් එකක් අපි නිවැරදිව ලියන්නේ, මොන වගේ දත්තද මේ සඳහා ඇතුළත් වෙන්න ඕනි කියලා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් ඒ පිළිබඳව කතා කරමු. මං හැමදාමම මතක් කරනවා වගේ තාම ඔයගොල්ලෝ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යමු අපි අද අපේ video එකට. මොකද්ද මේ පුරාවිද්‍යා කැණීම් වාර්තාවක් කියන්නේ? කැණීමක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. මොකද බොහෝ දෙනෙක් video එක බලලා තියෙන නිසා දන්නවා. ඔයාලා තාමත් බලලා නැත්නම් පහල තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක, ඔයාලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. මම දැන් අද කතා කරන්නේ මේ කැණීමක් කරනතුරු අපි කොහොමද වාර්තාවක් ලියන්නේ. ඒකොට මේ පුරාවිද්‍යා ස්ථානවලින් ලැබෙන වාර්තා තියෙනවනේ අපිට. ඒකොට වාර්තාවල මේ කැණීම් වාර්තාව හරි වැදගත් වෙනවා. ඒකොට මේකේ අපි මොනවද හොයාගත්තේ, මොන වගේ කැණීමක්ද කරේ, කැණීම කොතරම් කාලයක් කරාද, හම්බුණ පුරාවස්තු මොනවද, එහෙම කියලා අපි කියනවා. ඉතින් මේ පුරාවිද්‍යාඥයින් සංරක්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රම සහ සැපයුම් පිළිබඳව ඉගෙන ගැනීමට, පුරාවස්තු හඳුනා ගැනීමට, ප්‍රදර්ශනය කිරීමට අදාළ තොරතුරු මේ පුරාවිද්‍යා වාර්තා නැත්නම් මේ අපි කැණීම අතරතුර කරන වාර්තාව, ඊගවට කැණීමෙන් පසුව කරන වාර්තාවන් ඉතා වැදගත් වෙනවා. එතකොට මම පොඩි ඕවර්වියු එකක් නැත්නම් පොඩි සාරාංශයක් දෙන්න මේ පුරා කැණීම් වාර්තා වර්ග කියපුවාම අපිට පුරාවිද්‍යාවේ එක් එක් අදියරේ විශේෂිත ලේඛන වාර්තා කරන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපි පුරාවිද්‍යා කැණීම කරන්න ඉස්සරලා මේ පිළිබඳව තොරතුරු එක්රැස් කරනවා. කැණීම් ස්ථානය තෝරගන්නවා. එතකොට මම කැණීම කියන වීඩියෝ එකෙන් ඒ පිළිබඳව වැඩිදුර විස්තර කරලා තියෙනවා. මේකදී මම කියන්නේ ඇත්තරම ස්ථානය තෝරගන්න ඕනේ. එතකොට ස්ථානය තෝරාගෙන මේ පිළිබඳව අපි තොරතුරු හොයන්න ඕනේ. මේ ස්ථානයේ ආරම්භය කොහොමද සිද්ධ වුනේ, ඒ තොරතුරු අපි හොයනවා. එතකොට අපි මේක කැණීම් ස්ථානයක් අපිට ඕනේ ස්ථානවල කැණීම් කරන්න බෑනේ. අපිට ඒ සඳහා යම් යම් දත්ත සොයාගෙන තොරතුරු පාදක කරගෙන තමයි අපි කැණීමකට යන්නේ. එතනදී අපි රිපෝට් එකක් නැත්නම් අපි වාර්තාව සකස් කරනවා. මෙන්න මේ හේතු නිසා අපි මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ තරම් ප්‍රදේශයක් අපි කැණීම් භූමියක් විදිහට හම් කරනවා කියලා. ඊළඟට අපි කැණීම අතරතුර කැණීම පටන් ගත්තට පස්සේ කැණීමේ ඉඳල අවසන් වෙනකන් දවසින් දවස වාර්තා කරනවා. ඒක කැණීමෙන් කැණීමට වෙනස් වෙනවා මොන වගේ දේවල්ද වාර්තා කරන්නේ කියලා. දැන් ප්‍රාග්ඓතිහාසික ස්ථානයක් ගත්තොත් ඒ ප්‍රාග්ඓතිහාසික ස්ථානයේ දවසින් දවස දේවල් වාර්තා කරන්න සිද්ධ වෙනවා හම්බ වෙන පුරාවස්තු අනුව. ඊළඟට අපි කැණීමට පසුව අපි සම්පූර්ණ වාර්තාවක් සකස් කරනවා. මේ කැණීම සිද්ධ වුණේ කොහොමද, දවස් කීයක් කරාද, එතකොට මේ එක එක ස්ක්‍රියාවලින් හම්බුණ දේවල් පිළිබඳව විස්තරාත්මකව ඩේටාබේස් එකක් එක්ක නිර්මාණය කරනවා. එතකොට ඒවට ඡායාරූප කැණීම් කරේ කවුද, මේ සියලුම දේ ඇතුළත් කරලා විස්තරාත්මක වාර්තාවක් සකස් කරනවා. එතකොට අපි කිව්වා මේ දේවල් මේ කැණීම් මං කියන්නේ අදියර දෙකක් වාර්තා වර්ග දෙකක් තියෙනවා කියලා. කැණීමෙන් සොයා ගන්න දේවල් අපිට සාරාංශ කරන්න, තක්ෂේරු වාර්තාවක් හදන්න අපිට පුළුවන්. එතකොට වැදගත්කම සහ ව්‍යාප්තිය ඊළඟ අදියරේ වෙත ගෙන යන්න මොකද වෙන්නේ? මේ දේවල් වැදගත්. එතකොට පරිශ්‍රණයක් විදිහට එලි දක්වන්න පුළුවන්. ඒවට හැබැයි මේ දේවල් නිවැරදිව වාර්තා කරලා ඒ හරහා තමයි ඉදිරි කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට කැණීමකදී මේ වාර්තාව කැණීම් වාර්තාව ඉතා වැදගත් වෙනවා. ඒක වැදගත් වෙන්නේ එදාට පමණක් නොවේ,
ඉදිරි තව අවුරුදු 50කින් 100කින් තව කෙනෙකුට මේ ස්ථානය පිළිබඳව සොයන්න ඕන. එයාට මේකේ කැණීමෙන් තවදුර තොරතුරු ලබා ගන්න එයා නැවත කැණීමක් කරන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ අවස්ථාවලදී මොකද වෙන්නේ? මේ තොරතුරු නිවැරදිව මේ නිවැරදි ආකාරයට සකස් කරලා තියෙන්න ඕන. නැත්නම් මේවා නිවැරදිව ගබඩා, ඔබ කියන්නේ නිවැරදිව පෙළගස්සලා මොන මොන දේවල් දුණේ කියලා වාර්තා කිරීම තුළින් ඉදිරි පර්යේෂකයන්ට ඒ සඳහා ඉතා පහසුවක් වෙනවා. ඊළඟට මං කියවන කැණීම් වර්ග තියෙනවා කියලා. කැණීම් වර්ග ගත්තහම අපිට විස්තරාත්මකව, මොකද මම කියවන කැණීම් වර්ග දෙකක් තියෙනවා, කැණීම පටන් ගන්න ඉස්සෙල්ලා, කැණීම පටන් ගත්තට පස්සේ, කැණීම ඉවර වුණාට පස්සේ. දැන් තව දෙයක් තියෙනවා. දැන් අපි කැණීම් කටයුතු කරගෙන යද්දී කැණීම් වார்த்தාව ගත්තහම කැණීම් වார்த்தාව ස්ථානීය පිළිබඳව වාර්තා කරන්න ඕනේ. දැන් කැණීම් චතුරස්‍රය නැත්නම් මේ කැණීම් ඒරියා එක සම්බන්ධව පැහැදිලි විස්තරයක් ලබා දෙන්න ඕනේ. කොහෙද මේ කැණීම කරන්නේ, මොන වගේ ස්ථානයක්ද, අපි ඒක උස දිග පළල සියල්ලම විස්තර කරනවා මේ හරහා. මොකද මේ කැණීම් වார்த்தාවක සියලු දේ අපිට නිවැරදිව පැහැදිලිව තොරතුරු සඳහන් කරන්න ඕන නිසා. ඒකෝඩ මෙතනදී මේ ලොකේෂන් එක නැත්තම් ස්ථානය පිළිබඳව ඒ හරහා GIS map, GIS OG, GIS Q හරහා map එක නිර්මාණය කළා. මේ map එකේ කොතනද ලංකාවේ කිව්වට බෑනේ, ලංකාවේ කොතනද, මොන ස්ථානයේද, අක්ෂාංශ දේශාංශ සමග නිවැරදිව ඒරියා කැණීම් ඒරියා නැත්තම් කැණීම් භූමිය පෙන්නනවා. ඊළඟට කැණීම් භූමිය පෙන්නලා ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි ඩයිමෙන්ෂන් වලට යනවා. ඩයිමෙන්ෂන් මේ මොන ප්‍රදේශයද අපි තෝරගත්තනේ, ඒ ප්‍රදේශයේ අපි කැණීම් භූමිය නම් කරගන්නවා. කොහොමද මේ ස්කයර් එකක් නැත්තම් දැන් ස්කයර් එක සබ් ස්කයර් වලට බෙදා ගන්න. කියන්නේ ප්‍රධාන කොටුව අපි පොඩි කොටු වලට බෙදා ගන්නවා. ඒකට මොකද හේතුව? අපිට කැණීම් කටයුතු පහසු වීම සඳහා. ඒකට අපිට භාවිතා කරන්න පුළුවන් ටෝටල් ස්ටේෂන් නැත්තම් ඩම්පි ලෙවල් කියලා අපි කියනවා. මොකද ඩම්පි ලෙවල් එක ගොඩක් වෙලාවට මැනුවලි කරන්න පුළුවන්. නමුත් වර්තමානයේ වෙදි තාක්ෂණයේ දියුණු වීමත් එක්ක ටෝටල් ස්ටේෂන් සම්පූර්ණ අපිට විකිරණශීලී කිරණ හරහා මේ සියලු දේවල් වාර්තා කරගන්න පුළුවන්. ඒ වගේ මේක ඩේටාබේස් එක එවේලෙම අපිට ඒ සියලු දේ වාර්තා කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් ඒ කියන ස්ථානයේ අපිට තියෙනවා නම් මෙතන අපිට තියෙනවා නම් ප්‍රධාන පුරාවස්තුවක්, හරි අපිට ප්‍රධාන සංකේතයක්. එතකොට අපිට මෙතන මේ මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උසද, දිග කොච්චරද, පළල කොච්චර, මේ සියලුම දේ ඒ අවස්ථාවේදී අපිට වාර්තා කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි දැන් අපි කැණීම් කරගෙන කරගෙන පහලට යද්දි මේ වෝල් එක සාමාන්‍ය දෙයක් තමයි අපිට සිරස්ව යමි පහලට යවෙන්න කරන්න බෑ. එතකොට ඒකට මේ හරහා අපි ලෙවල් එකකට යන්න මේ ටෝටල් ස්ටේෂන් එක යොදා ගන්න. එතකොට ටෝටල් ස්ටේෂන් එක දැන් අපි යද්දි ස්කයර් වල අපි සාම්පල් ලබා ගන්නවා. ඊළඟට අපි විවිධ පුරාවස්තු හම්බ වෙනවා. මේ පුරාවස්තු කොතනින්ද හම්බුනේ, කොච්චර ගැඹුරකින්ද අපිට හම්බුනේ කියලා කියන්න අපිට මේ ටෝටල් ස්ටේෂන් එක යොදා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේවට මැනුවලි වර්තමානයේ වෙද්දි මම එකයි කිව්වේ අපි ඉස්සර කරේ මැනුවලි, දැන් නම් අපිට හැම දෙයක්ම පහසු වෙනවා එන්නේ මේ තාක්ෂණය දියුණු වීමත් එක්ක. එතකොට අපිට ඩේටාබේස් එක ඒ හරහාම මේ අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට ඇත්තටම හරිම ලේසි මේ තොරතුරු නිවැරදිව ඒ ස්ථානයේම අපි වාර්තා කරලා තියාගන්නකොට. ඊළඟට අපි කියනවා මොකද පර්පස් එක? ඇත්තටම හැම දෙයකටම අපිට අරමුණක් තියෙනවනේ නේද? අරමුණ මොකද්ද? මේ අරමුණ අපි කැණීමක් කරද්දී අපිට මේ ඒ ස්ථානවල ඒ ස්ථානයේ අපිට තියෙන වැදගත්කම වෙනස් වෙනවා. පුරාවි නැත්තම් අපි ගත්තොත් ආරක්ෂිත ගැනීමක්ද, නැත්නම් පුරාවිද්‍යා මේ ප්‍රාකෛතිහාසික ස්ථාන ගැනීමක්ද, නැත්නම් අපි සාම්පල් ලබා ගන්න විතරක් මේ ගැනීම කරනවද? එතකොට
අපි ටෙක්ස්පි එකක් විදිර එක එක විදිහයට තියෙන. එතකොට මේ කැනීම කරද්දී මේගේ අරමුණ අපි නිවැරදිව සඳහන් කරන්න ඕනි. මොන වගේ අරමුණක් පාදක කරගෙනද අපි මේ කැනීම සිද්ධ කරේ කියල. එතකොට කැනීමට මංකුව දැන් ස්ථානය තියෙන්න්න ඕනි, අපිට ඩයිමෙන්ෂන් එක සඳහන් කරන්න ඕනි, අරමුණක් තියෙන්න්න ඕනි. ඊළඟට අපි බලමු අපිට ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද ක්‍රමවේදේ? මෙතොලොජිය එක මොකද්ද? මෙතොලොජිය එක අනුව මේ ක්‍රමවේදේ මේ අපි ඒ කියන්නේ මේ ස්ක්වයර් එක කැණීම් කරද්දී පුරාවිද්‍යාත්මක කැණීම් ක්‍රම විස්තර කරන්න. එතකොට එනයි ස්ටැටිග්‍රැෆික මට්ටම් මොනවද? එතකොට එකින් එක එකින් අපිට මේ ස්ක්වයර් වල රෙකෝඩින් කරන්න වෙනවා. එතකොට ඒකට විවිධ රෙකෝඩින් ක්‍රම භාවිතා කරන්න වෙන. එතකොට ආටිෆැක්ට්ස් රිකවරි ප්‍රොසෙස්, කොහොමද අපිට මේ දේවල් හම්බ වුනේ? ඒ කියන්නේ අපි කියනවනේ අපිට දැන් රිසර්ච් එකක් කරද්දී අනිවාර්යෙන් මෙතොලොජිය ඇත්තේ. එතකොට කැණීමේදීත් මෙතොලොජිය එක පාවිච්චි කරනවා. හම් ස්ක්‍රියා අපි වෙන් කරගන්නවා. අපිට ඒක කියන්න පුළුවන් අපිට ජියොලොජිකල් හොරිසොන්ටල් එක අනුව, ආකියොලොජිකල් හොරිසොන්ටල් එක අනුව කියලා. ඒකෙත් අපිට සබ්ක්‍රියා යන්න පුළුවන්. ඒ කියන්නේ ලෙවල් 1 ලෙවල් 2 දැන් අපි ගත්තොත් ජියොලොජිකල් හොරිසොන්ටල් එක කියලා. එතකොට අපිට ඒකේ සබ්ස්ක්‍රියා යන්න පුළුවන්. මේ නැත්තම් සබ්ස්තර යන්න පුළුවන් වෙනවා. මොකද අපි ජියොලොජි මේ කියන්නේ ඔයාලා දන්නවා ජියොලොජි විදිහට මේ ජියොලොජි හොරිසන්ටල් එක චේන්ජ් වෙන්න පුළුවන් එක එක විදිහට. එතකොට මේ චේන්ජ් වෙද්දී අපිට එතකොට තමයි අපි ඊළඟ ජියොලොජිකල් හොරිසන්ටල් ලේ එකට යන්නේ. ඉතින් ඒක නිසා සබ් ලේයර්ස් විදිහටත් යනවා. ඒකට ඇබ්ස්ට්‍රැක්ට් කියලා කියනවා. නමුත් අපි ගොඩක් කලාට ස්තර කියලා පාවිච්චි කරන නිසා අපිට සිංහල වලින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ක්‍රමවේද අපි හදා ගන්න. එතකොට මේ ක්‍රමවේද අපි එකින් එක වර්තා කිරීම කරනවා. ඊළඟට ෆයින්ඩින්ග්ස්. කොහොම අපිට විවිධාකාරයේ ෆයින්ඩින්ග්ස් තියෙනවා නේද? අපි ගත්තාම අපිට හම්බෙන්න පුළුවන් මේ ස්කයාර් එකෙන් ආටිෆැක්ට්ස් ඉකෝෆැක්ට්ස් දේවගේ හම්බ වෙනවනේ. එතකොට මේ දේවල් එතකොට මේ පුරා වස්තු අපි වර්තා කරන්න ඕනේ. දැන් ප්‍රධාන වශයෙන් අපිට ස්ථානයේදී නැත්නම් කැණීමේදී අපි මේ හම්බුන පුරා වස්තු වර්තා කරන්න අපිට හදා ගන්න පුළුවන් සයිට් නේම් එක. දැන් මේ වගේ පොඩි ඩ්‍රැෆ්ට් එකක්. මොකද ඒක අපි ප්ලාස්ටික් බෑග් එකේ දැම්මම ප්ලාස්ටික් බෑග් එකේ තියෙනවා. ඒවට අදල් පෑන් තියෙනවා. එතකොට ඒවා මැකෙන්නේ නැහැ. සහ පුරාවස්තුවට හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙහින්දා අපිට මේ වගේ දේවල් පොඩි පොඩි දේවල් හම්බුනහම විශාල දේවල් හම්බුනහම අපි ඒවා මේව රෙකෝඩ් කරන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් ක්වාට එක මොකද්ද? මේ ක්වාට එක මොකද්ද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ෆයින් නම්බර් එක. මොකද අපිට ෆයින්ඩින් ගොඩාක් හම්බ වෙනවා. එතකොට අපිට ඒ 1 2 3 කියලා අපිට මේවා වෙන් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට සඳහන් කරන්න පුළුවන් ආකියොලොජිකල් හොරිසොන්ටල් එක කීයද? ඊළඟට ජියොලොජිකල් හොරිසොන්ටල් එක මොකද්ද? ආකියොලොජිකල් හොරිසොන්ටල් එක මොකද්ද? සාමාන්‍යයෙන් ජියොලොජිකල් හොරිසොන්ටල් එකේ භාවිතා කරන්න පුළුවන් අපිට නම්බර්ස්. ඒ වගේම ආකියොලොජිකල් හොරිසොන්ටල් එකේ අපි භාවිතා කරන්න පුළුවන් රෝමන් නම්බර්ස්. ඒක විවිධාකාර විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ ඒ ස්ථානයේ අනුව ඒ ඒ පුරාවිද්‍යාඥ අනුව දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඩේට් එක. මොකද්ද ඩේට් එක? මොන දවසේද අපි මේ එස්කවේෂන් එක කරේ? මේ දේ හම්බුනේ කවදද කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ එතනදී අපි සඳහන් කරන්නේ ඩේට් එක කියලා අපිට මේ ආටිෆැක්ට්ස් එක හම්බෙන දවස. ඊළඟට එක්ස්කවේටර්. දැන් මේ ස්ථානය දැන් අපි මේ සබ්ස්ක්‍රයිබ් එක්ස්කවේට් කරගෙන යනවනේ. එතකොට මේක කවුද එක්ස්කවේට් කරේ? මේ කාටද හම්බුනේ කියන එක අපි සඳහන් කරනවා. දැන් ඒක කෙටි නම භාවිතා කරන්නත් පුළුවන්, නැත්නම් දිග නම භාවිතා කරන්නත් පුළුවන්. ඒක ඒ ඒ සයිට් එකට අනුව හදාගන්න පුළුවන්. ඊට පස්සේ කොච්චර මේ මේ මොකක් නැත්නම් අපිට ඒ ආටිෆැක්ට්ස් එක නම් කරන්න පුළුවන්. අපිට හම්බුනේ දැන් අපි කියමු පොටරි කෑල්ලක්, පොටරිය, පොටරි කොටසක්. නැත්නම් අපිට හම්බුනේ බෝන් එකක්, මේ අස්ති කැබැල්ලක්. එතකොට අපිට ඒකට අපිට ලිස්ට් එකක් හදාගන්න පුළුවන් කෙටියෙන්. මෙන්න මේ මේවට අපිට හම්බ වෙන දේවල් අනුව අපි
මෙන්න මේ විදිහට දාන්න ඇලි ටික එකක් හම්බුනොත් ඒකට කොහොමද දාන්නේ? ඒ වගේ අපිට කෙටියෙන් හෝ අපිට මෙතන බෙස්ට් එක සඳහන් කරන්න පුළුවන් මොකද්ද කියලා. ඊළඟට එලිවේෂන් එක. එලිවේෂන් එක සඳහන් කරද්දී අපිට අර ටෝටල් ස්ටේෂන් එක හරි නැත්නම් ඩම්පි ලෙවල් එක හරි භාවිතා කරලා මේක කොතරම් ගැඹුරකින්ද අපිට හම්බුනේ කියලා අපිට වාර්තා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒත් මෙන්නේ මේ තොරතුරු ටික හරි වැදගත් වෙනවා පුරාවස්තුවක් හම්බවීම සහ වාර්තා කිරීම අතර. මොකද මේ දේවල් අපි නිවැරදිව වාර්තා කරලා තිබ්බොත් මේවා ඊට පස්සේ අපි මේ අපේ රිපෝට් එක ලියද්දී මේ දේවල් ඉතා වැදගත් වෙනවා. මොකද රිපෝට් එකට අපිට නිවැරදි දත්ත යොදා ගන්න සහ අනාගත පර්යේෂකයන්ට ඉතා පහසුවෙන් මේ වගේ ඩේටාබේස් එකක් හදලා තිබ්බහම ඒගොල්ලොන්ටත් පහසු වෙනවා. එයා කරන්නේ අපි කියමුකෝ බෝන් ගැන කියලා නැත්නම් සත්ව අස්ටි ගැන විතරයි මේ අධ්‍යයනය කරන්නේ. එතකොට එයාට පුළුවන් මේ කැණීමෙන් හම්බුන සත්ව අස්ටි ටික වෙනම ගන්න. මොකද අපි නම්බර්ස් පිළිවෙලට සහ මේ කොහෙන්ද හම්බුනේ, කවදද හම්බුනේ, සයිට් එක මොකද ඔක්කොම විස්තර සහිතව තියෙන. එතකොට අපිට ඩේටාබේස් එකෙන් මේ තොරතුරු ගන්න පුළුවන් වෙනවා ඉතා පහසුවෙන්. ඊළඟට ඉන්ටර්ප්‍රිටේෂන්. හැම එකකටම අර්ථකථනයක් තියෙනවානේ. දැන් කැණීම් චතුරාශ්‍රේ නැත්නම් මේ කැණීම් භූමියේ මේ සොයා ගැනීම මත පදනම්ව අර්ථකථන වලට එළඹෙන්න පුළුවන් වෙනවා. එතකොට මේ නිගමනයන් වලට ඉළමෙද්දී මේ වගේ සමස්ත පර්යේෂණයේ නැත්නම් සමස්ත කැණීම තුල ලබාගත් දේවල් හරහා තමයි මේවා අර්ථකථනය කරන්න වෙන්නේ. එතකොට අපිට දැන් හම්බුනොත් ප්‍රාග් ඓතිහාසික මේ උදාහරණයක් විදිහට ගත්තොත් අපිට හම්බ වෙනවා ලිතික්ස්. එතකොට ඒ නිර්මාණය කරන්න යොදාගත් පාෂාණ වර්ග මොනවද? එතකොට ඒ කෑලි ඊට පස්සේ පිච්චු නාස්ති ගැබලි අපිට හම්බ වෙන්න පුළුවන්. ඉතින් මේ හරහා අපිට නිගමනයකට එන්න පුළුවන් මේක පැලියොලිතික් යුගයටයි. නැත්තම් මේක මොන කාලෙටද? මේක ඓතිහාසික යුගයටයි. මොකද අපිට වළක් කැබලෙදී ඒව මොනවා අපි කියනවා ඓතිහාසික යුගයට ಐටි කියලා. ඉතින් ඒ වගේ මේකෙදි අපිට විවිධාකාරයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් වෙනවා. එතකොට දැන් මේ අපි කියවනේ අපිට මේ දේවල් වැදගත් වෙන්නේ ඇයි? අපි ඒ පිළිබඳව කතා කරමු. අපි ගත්තහම අපිට මේ දේ වැදගත් වෙන්නේ ඇයි කියලා අපිට කතා කරන්න පුළුවන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම දැන් කැණීමකදී අපිට කියවනේ කැණීම රිපෝට් එකක් අපිට වැදගත් වෙන්නේ කියලා. ඒකට මම සැරින් සැරේ මතක් කරා ඇයි මේ කැණීම වර්තාවක් අපිට වැදගත් වෙන්නේ කියලා. ඇත්තටම මේ පුරාවිද්‍යා කරුණු කීපයක් අටතේ අපිට කියන්න පුළුවන්. එකක් තමයි අපි ගත්තොත් මේ කැණීම් ක්‍රියාපටිපාටිය ප්‍රතිඵල අර්ථකථන සහ වැදගත්කම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම තුළින් නිවැරදිව අපි කරපු දේ පිළිබඳව ඉතා පැහැදිලි තොරතුරක් මේ ගබඩා වෙලා තියෙනවා. ඊළඟ එක තමයි කැණීමකදී රැස් කරගත් තොරතුරු මේ වාර්තාවලට අනුව ඉදිරි පර්යේෂකයන්ට මේ සඳහා අධ්‍යයනය කිරීම, මේ පිළිබඳ වැඩි දුර ඉගෙනීම සඳහා මේ දේවල් උපකාරී වෙනවා. මේක තව කෙනෙක් මේ පිළිබඳව අධ්‍යයනය කරනවා නම්, මේ පිළිබඳව හොයනවා නම්, මේ පිළිබඳව තව ගැඹුරින් අධ්‍යයනය කරන්නත් මේ තොරතුරු පාදක වෙනවා. එතකොට අපි නිවැරදිව දත්ත ගබඩා කරලා තියෙනකොට ඉතා පහසුවෙන් ඒගොල්ලොන්ට ඒ තමන්ගේ අධ්‍යයන කටයුතු නැත්නම් පර්යේෂණ කටයුතු සඳහා යොමු වෙන්න හේතුවක් වෙනවා. ඊළඟ කාරණේ තමයි ඓතිහාසික සංස්කෘතික සැකසීම් පිළිබඳව අවබෝධය වැඩි දියුණු කරන්න, අතීතයේ වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමටත් මේක වැදගත් වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් හැම වෙලෙම පුරාවිද්‍යාව කියන්නේ පුරාවිද්‍යාඥයා පමණක් නෙවෙයි සමස්ත සමාජයේම දැනුවත් විය යුතු දෙයක්. මොකද පුරාවස්තු ආරක්ෂා කරන්න පුරාවිද්‍යාඥයාට විතරක් බෑ, සමාජයේ උදව්වත් ඕන. එතකොට ඒ හැමෝම මේ දේවල් කරන්න මේ පිළිබඳව ආසාවක් දක්වන, මේ පිළිබඳව හොයන, එතකොට ඒ ස්ථානය පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන සහ සමස්ත සමාජයත් මේ පිළිබඳව දැනගන්න ඕන. ඉතින් එතකොට අපි සකස් කරන ලද වාර්තාව නිවැරදි කරුණු සහිත වාර්තාවක් වුණ තරමට මේ කැණීම් වාර්තාව
ස්ට්‍රෝම් නැත්තං ඒකේ තියෙන තොරතුරු නිවැරදි නිර්වද්ධතාවයෙන් පිරුණු තරමට සමාජයට ඒක යන තොරතුරු වැදගත්. ඒ කියන්නේ සමාජයේ මේ පිළිබඳව දැනුවත් වීම වෙනවා. එතකොට අනිත් දේ තමයි දැන් වාර්තාවක් කියන්නේ ඒක හදලා ඉවර වෙලා අපි කොහේ හරි පුස්තකාලයක තියලා තියන්න ඕනි දෙයක් නෙවෙයි. සමහර දේවල් තියෙනවා එහෙම කරන්න ඕනි පුරාවත්. හැබැයි අපිට මේකේ පර්යේෂණ පත්‍රිකාවක් හරහා නැත්නම් අපිට මේක ජර්නල් එකකට මොකක් හරි එකකින් සංග්‍රහාවක් කරා මේ සමාජයට ලබා දෙනවා නම් ගොඩක් වටිනවා. මොකද කැණීම කියන දේ මිනිස් දැන් අපි මේ සාමාන්‍ය සමාජයේ ඇසුරු කරන ප්‍රදේශයක් නේ අපි කැණීමට කරන්නේ බොහෝ දුරට. එතකොට මේ දේවල් කැණීමක් කියන්නේ කාලයක් තිස්සේ යනවා. මේ ගොඩක් වෙලාවට කැණීම් භූමියක් වසරකට සැරයක් මේ වාර්තා කිරීම සිද්ධ කරනවා. වාර්ෂික රිපෝට් එකක් විදිහට එළියට දාන. එහෙමත් කමක් නැහැ. මොකද මේ දේවල් ඉදිරියට පර්යේෂණ කළා පර්යේෂණ එළි දක්වනකොට ඒක සමහර වෙලාවට ලංකාවේ පමණක් නෙවෙයි විදේශයකින් පවා මේ සඳහා යමු වෙන්න පුළුවන්. මේ දේවල් බලන්න පුළුවන්, මේ ගැන විමර්ශනය කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මට හම්බ වෙලා තියෙනවා ගොඩක් අය දේශීය අහන ප්‍රශ්නවලට වඩා විදේශීය අයට තියෙන ප්‍රශ්නයේ කුතුහලය වෙනස්. මේ ස්ථාන හොයාගෙන යන්නේ මේ පිළිබඳව තොරතුරු ගන්න මලකෙන කිසි දෙයක් නැහැ. මේ අපි ඉන්ටර්නෙට් එකේ හෙව්වා, අපි මේ e-library බැලුවා, අපිට හොයාගන්න හම්බුනේ. ඇත්තට මේ දේවල් වර්තමානයේ වෙදි තාක්ෂණයේ දුණුවත් එක්ක මේ වාර්තා කිරීම සහ පබ්ලිෂ් කිරීම අතර බොහෝ දෙනෙකුට තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් ඇත්තටම වැදගත්. එතකොට ඕගොල්ලොන්ට දැන් මම දන්නවා ඉතා පැහැදිලි ඇයි අපිට කැණීම් වර්තාවක් වැදගත් වෙන්නේ කියලා. එතකොට කැණීම් වර්තාව මම කිව්වා අපිට හදන්න පුළුවන් ඒක කැණීම අවසන් වුණාට පස්සේ, නැත්නම් කැණීම දිගටම කරගෙන යනවා වාර්ෂික වර්තාවක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපිට නැත්තං ඒ ස්ථානයේ දවසකට අපි කොහොමද මොනවද කරන්නේ, අපිට හම්බුන දේවල් මොනවද කියලා. එතකොට සමහර තොරතුරු තියෙනවා දෛනිකව එකම තොරතුරු වෙනවා. නමුත් ඒ දේවල් වෙනස් වෙන අවස්ථා තියෙනවා. අපිට හම්බ වෙන පුරාවස්තු අනුව කැණීම් කරන ක්‍රමයේ අනුව එතකොට ඒ දෛනිකව පවත්වාගෙන යන වර්තාවත් එක්ක අපි විවිධාකාරයේ වර්තා කටයුතු කරනවා. නමුත් අපි සමස්තයක් විදිහට කරන කැණීම් වර්තාව ඉතා වැදගත් වෙනවා කියලා මම දැන් කතා කරේ. ඉතින් එහෙනම් අපි තාමත් ඔයගොල්ලෝ දන්නවා Wonder of History channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවාට අලුත්ම දේවල් අලුත් විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අමතක කරන්න එපා ඔයගොල්ලොන්ගේ ලබා ගන්න දැනුම තව කෙනෙකුට දෙන්න. එතකොට ඔයාගේ දැනුමත් තව අලුත් වෙනවා, ඔයත් දෙයක් හොයන්න යොමු වෙන කෙනෙක් වෙනවා. ඉතින් නැවතත් අපි අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඒ වගේම මේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.